මගේ වයින් පිප්ප. ඔව් හතරයි තියෙන්නේ. අද කතාව පටන් ගන්නෙ ස්විට්සර්ලන්තයේ තියෙන ග්‍රුයේ ඕල් ටවුන් එකෙන්. අපි ග්‍රුයේ වලට ආව විදිහ ඒ වගේම මෙහි තියෙන චීස් ෆැක්ටරි එක ගැන විස්තර අපි කලින් බ්ලොග් එකකදී ඔයාලට ගෙනාවා. ඉතින් අද බ්ලොග් එකෙන් අපි මුලින්ම ඔයාලව අරගෙන යන්නේ ග්‍රුයේ කාසල් එක බලන්න. අපි දැන් ග්‍රේ කාසල් එක එන්ට්‍රන්ස් එකට ආවා. ආවම තියෙන view එක තමයි මේක. හරිම ලස්සනයි. මේ අපේ පිටිපස්සේ තියෙන කාසල් එක. ඒ වගේම මේ කාසල් එකට පේන mountains ටික මේ ඇති. ඒ හැම එකක්ම මෙතනින් දිගට දාලා තියෙනවා. ඔක්කොම මීටර් 2500 range එකේ කොන්ද තමයි. තුන්දාහ හරදහ කඳු මෙතැන්ට පේෙන් නෑකක්ක. ඔයාල මේ දකින ගෘයේ කාසල් එක ඉදිකරලා තියෙන්නේ 13 වන ශතවර්ෂයේදී. ගල්වලින් වගේම ලීවලින් ගොඩක් අලංකාර විදිහට නිර්මාණය කරලා තියෙන මේ මාලිගාව මහජනතාව වෙනුවෙන් මියුසියම් එකක් විදිහට විවෘත වෙන්නේ 1938 න් පස්සේ. අපි දැන් කාසල් එකේ ටිකට් එක අරන් කාසල් එක ඇතුළට ආවා. හරිම ලස්සන කාසල් එකක්. අපි කලින් ගිය අර ෂිලොන් කාසල් එක වගේම කැත් තමයි තියෙන්නේ. ලංකාවේ පලාත්සා දිස්ත්‍රික්ක තියෙනවා වගේ ස්විට්සර්ලන්තේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ කැන්ටන් 26ක්. ඒ වගේම අදටත් මේවා පාලනය වෙන්නේ ෆෙඩරල් ක්‍රමයට. ඒ අතරින් මේ මාලිගාව පිහිටලා තියෙන්නේ ෆ්‍රීබර්ග් කියන කැන්ටන් එකේ. ඉතින් අපි මේ මාලිගාව ඉස්සරහට ඇවිදන් යද්දී ඉස්සර යුද්ධවලදී භාවිතා කරපු උපකරණ, කලාකෘති, කැටයම් වගේ ගොඩක් දේවල් බලාගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ කැන්ටන් එක යටතේ මේ මාලිගාව පාලනය වුණු විදිහ ගැන ගොඩක් විස්තර දැනගන්න පුළුවන් වුණා. ඉතින් මේ මාලිගාවේ තවත් ඉම්පෝර්ටන්ට් රූම් එකක් ඉන්නේ. මේකට කියන්නේ බේලිස් රූම් කියලා. මොකද මේ මාලිගාවේ ඉඳලා තියෙන රජ කෙනෙක් නෙවෙයි, මේ ෆ්‍රයිබර්ග් කියන කැන්ටන් එකේ රජ මාලිගාව තියෙන වෙනතනක ඒකේ නියෝජිතයෙක් කියලා තියෙනවා. බේලිෆ් කියලා කෙනෙක් මේ මාලිගාවේ ඉඳන් මේ පැත්ත පාලනය කරන්නේ. ඉතින් මේ බේලිෆ්ලා කණ්ඩ බොණ්ඩ හැමදේම කරන්න හිටිය රූම් එක තමයි මේක. හරිම ලස්සන විදිහට හදලා තියෙනවා. උඩ ලයිට්ස් දාලා අමුතුම විදිහ ආකිටෙක්චර් එකක් තියෙන ෆොටෝ තියලා හරිම ලස්සනයි. මෙරම මාරම ලස්සනයි. චිත්‍ර ඇඳලා හරිම ලස්සනයි. අපි මේ යන ගමන් මේ කාසල් එකේ තියෙන නිදන කාමරයකට ආවා. නිදන කාමරයට ආවට පස්සේ ස්පෙෂල් දෙයක් හම්බුණා. ස්පෙෂල් දේ තමයි ඇත්තටම මේ කාසල් එකේ තියෙන ඇඳ. මේ ඇඳ දැක්කමත් අපිට මතක් වුණේ කලිනුත් අපි කාසල් එකකට ගියා ශිලන් කියලා. මොන්ට්‍රෝවල් තියෙන කාසල් එකකට ස්විට්සර්ලන්තේ වැඩිම මිනිස්සු බලන්න යන කාසල් එක කියලා අපි කිව්වා. ඒ කාසල් එකේ අපි ගොඩක් දැක්ක දේවල් හෙන පොඩි මිනිස්සුන්ට හදලා තිබ්බ දේවල් වගේ. ඒ කියන්නේ ඇඳවල්, නාන තැන් අරන් ඔක්කොම හෙන චූටි. දැන් මෙතනත් මේ ඇඳ නිකන් දැක්කහම නිකන් අඩි 4ක්වත් නැති තරම් හෙන පොඩි. අපි ඒතකොට එදත් ඇසියුම් කරා ඒ කාලේ මිනිස්සු ගොඩක් පොඩි වෙන්න ඇති කියලා. ඒ assumption එක මට පේන්න නම් හරි. මේකත් නිකන් අඩි 4 වගේ මිනිස්සුන්ට ඉන්න හදලා තියෙන බෙඩ් එකක්. මගේ වයින් පිප්ප.
පිටරම මොකද වයින් තියෙක අ හතරයි තියෙන්නේ රෝමන් කාර් අරන් ගිහින් ගයිස් අපි දැන් මේ ඉන්නේ මේ කාසල් එකේ තියෙන මියුසික් රූම් එකේ මෙතන පොඩි ස්පෙෂල් දෙයක් තියෙනවා මේ මැද තියෙන පියානෝ එක මේ කාසල් එකේ ආයිතිකාරව හදවල තියෙන විශේෂයෙන්ම ෆ්‍රාන්ස් ලිස්ට් කියන කම්පෝසර් වෙනුවෙන් ෆ්‍රාන්ස් ලිස්ට් කියන්නේ ඇත්තටම ලෝකෙ හිටියේ ඒ කාලේ ප්‍රසිද්ධම කම්පෝසර් කෙනෙක් හොඳම පියානිස් කෙනෙක් මම පොඩි කාලේ වෙස්ටර්න් මියුසික් කරපු හින්දා ෆ්‍රාන්ස් ලිස්ට්ගේ පියානෝ පීසස් එහෙම ප්ලේ කරලා තියෙනවා ඒකින්ද මට ඉතින් ගොඩාක් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරලා ඒ කාලේ ප්ලේ කරනවා මට මතකයි ෆ්‍රාන්ස් ලිස්ට්ගේ සමහර පියානෝ පීසස් ඉතින් මෙතන ගහලා තියෙනවා ෆ්‍රාන්ස් ලිස්ට් ඇවිල්ලා මෙන්න මේ පියානෝ එකේ ඉස්සර පීසස් ප්ලේ කරලා තියෙනවා කියලා ඒ වගේම මේක හදලා තියෙන්නේ විශේෂයෙන්ම ෆ්‍රාන්ස් ලිස්ට් වෙනුවෙන්මයි කාසල් එකට ආව එකෙන් හිතුවේවත් නැති දෙයක් තමයි හම්බුනේ මම කැමතිම කම්පෝසර් කෙනෙක් ප්ලේ කරපු පියානෝ එකක් අමුතු දේවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ අපිට ඉස්සරහට ගිහින් බලමු තව මොනව හම්බෙයිද කියලා ටසේ ගනන්ගල මේ කාසලගේ අයිතිකාරය ඒ වගේම මේ ඔක්කොම චිත්‍ර ඇඳල තියන්නේ එන්න මෙයාත කාසල් එකෙන් එළියට ඇවිල්ලා අපි මුලින්ම ගියේ මේ කාසල් එකේ තියෙන දේවස්ථානයට. එතනත් ෆොටෝස් වීඩියෝස් ටිකක් අරන් අපි ඊළඟට ගියේ කාසල් එකේ සයිඩ් එකකට වෙන්න හදලා තිබුණු ලස්සනම ලස්සන ගාඩන් එකට. ඈතින් පේන ඇල්ප්ස් කඳුපන්තියත් එක්ක එතනට තිබුණු view එක නම් පුදුම සහගතයි. ගාඩන් එකෙත් ටික වෙලාවක් ගත කරලා අපි ආයම ග්‍රුය ඕල් ටවුන් එකට ගියා. ටවුන් එකට ගිය ගමන් අපි මුලින්ම කරේ දවල්ට කන්න තැනක් හොයාගන්න එක. අපි දැන් දවල්ට කන්න යන්නේ ගත්තා චිකන් නගට්ස් එක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උයි පොටේටෝස් ඇන් රෙක්ලට් එනම් කම කොහමද ටේස්ට් එක අති විශිෂ්ටයිද අපි දැන් මේ අපේ කාසල් එක බලලා ග්‍රේවල් දින කාසල් එක බලලා ඊළඟට යන්න හදන අපේ next destination එකට කොහෙද අපි යන්නේ chocolate factory එක බලන්න ඔව් අපි ඊළඟට යන්න හදන්නේ chocolate factory එක බලන්න ඇත්තටම swiss chocolate කිව්වම ඔයගොල්ලෝ ගොඩාක් brands එමාලා ඇති lindt කියන එක ගොඩක් ප්‍රසිද්ධයි ඒ වගේ තව එක එක brand ගොඩාක් තියෙනවා ඒ අතරින් අද අපි මේ බලන්න යන factory ආйти kaiyer කියන company එකට එහෙම නැත්නම් brand එකට මේ kaiyer කියන company එක නැත්නම් brand එක තමයි දැනට ස්විට්සර්ලන්ඩ් වල තියෙන පරණම චොක්ලට් එක හදන්නේ. ඊට කලින් චොක්ලට් හදපු කම්පැනිස් තිබිලා තියෙනවා. හැබැයි අදට තියෙන ඒ වගේ ලොකු ස්කේල් එකකින් කරන් යන පරණම කම්පැනි එක තමයි කයිල කියලා කියන්නේ. කයිල නෙවෙයි. කයිය. ඊට පස්සේ මේක මේ චොක්ලට් එක මේ තියෙන සුපර් මාකට්ස් ඕන තැනකට ගියොත් අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් චොක්ලට් එකක්. ගොඩක් ෆේමස් චොක්ලට් එකක්. ඒ වගේම රස චොක්ලට් එකක්. අපි දැන් යන්නේ අපේ මේ මෙතන උඩ තමයි අපි හිටියේ අපි බලන්න ගිය කාසල් එක තියෙන ග්‍රේ කාසල් එක ඊට පස්සේ අපි එතනින් දවල්ට කෑවා කාලා මෙතනින් තියෙන මේ පාත්‍රය එකක් මේ පාත්‍රයේ දිගේ ඇවිල්ලා තමයි අපි මේ පොඩි තැනක පොඩක් රෙස්ට් එකක් ගන්න කියලා වාඩි වුණේ ලස්සන view එකක් තියෙනවා බ්‍රොක් කියන ටවුන් එක යට පේනවා ඇතින්
හරිම ලස්සනයි ඇත්තටම. ඈතින් කඳ සෙට් එකකුත් පේනවා. කොළපාට තන බිම් තියෙනවා. මාරම ලස්සන view එකක්. එකින්ද පොඩ්ඩක් වාඩිලා rest එකක් ගන්න හිතුවා. rest එක අරන් ඉවර වෙලා අපි යනවා මේ බ්‍රොක් කියන town එකට. town එක වල ඇත්තටම පොඩි village එකක්. මෙතනින් විනාඩි 5ක bus එකක් කරන් තමයි අපි ඊළඟට යන්නේ අපේ chocolate factory බලන්න. එහෙනම් අපි එතන ගිහිල්ලා හම්බෙමු. Lord has changed since we last spoke. Life's been good to you, and I see that you're with someone new. Maybe you are better off now that you're with him. But when I see your face, I can't stop myself from spiraling. Now I'm falling, I'm falling, I'm falling, I'm falling down. 'Cause I can't focus when you are a දැන් අපි බස් එකේ ඇවිල්ලා බැස්සා බස් එකේ ඇවිල්ලා බැහැලා දැන් මේ චොක්ලට් ෆැක්ටරි එකට ඇවිදන් යන ගම මීට 500ක වගේ තමයි යන්න තියෙන්නේ තව පොඩි දුරයි ඒ වගේම තව ඉන්ටරෙස්ටින් දෙයක් තියෙනවා මෙතන මේ ලොකු වැවක් තියෙනවා ග්‍රේ ලේක් එක කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් හරිම ලස්සනයි මම අද එද්දිත් හිතන් හිටියේ අපිට මේ හෙට මෙහෙට ඇවිදලා වෙලා තිබ්බොත් ලේක් එක ගාවට ගිහිල්ලා හවස කොෆි එකක් බීලා හරි ටීයක් බීලා හරි යන් කියලා. හැබැයි දැන් මෙතෙන්ට ඇවිල්ලා බලද්දි පේනවා ලේක් එකේ බාගට බාග තනිකරම හිඳිලා ගිහිල්ලා. ඒ කියන්නේ වතුර පේන්නවත් නැති තරම් හිඳිලා ගිහිල්ලා. ගොඩක් පැති වලින්. ඇයි කියලා හේතුවක් නම් දන්නේ නැහැ. කොහමරි ඕක තමයි තත්ත්වය ලේක් එක හිඳිලා. කතා කොහොම වුණත් අපි වෙන චොක්ලට් ෆැක්ටරි එකට ගිහිල්ලා බලමු. ලේක් එකේ ප්ලෑන්ස් කැන්සල්. ඇති ගුයේ චීස් ෆැක්ටරි එකේ තිබ්බේ අපි අදාළ තැනට ගිහිල්ලා ඒ නම්බර එක ප්‍රෙස් කරාට පස්සේ අහන්න මේකේ තියෙන්නේ මේක අදාළ තැනට ගිහින් මෙතෙන්ට ලං කරාට පස්සේ මේ සෙන්සර් එකට ලං කරලා අහන්න ටෙක්නොලොජි පොඩ්ඩක් අලුත් වෙලා මේ ෆැක්ටරි එක විසිට් කරන්න තිබුණේ ටිකක් අමුතු විදිහකට. එකට එකක් සම්බන්ධ වුණු රූම්ස් කීපයකින් ඇවිදන් යන ගමන් අපිට කයිය චොක්ලට් වල ඉතිහාස කතාව දැනගන්න පුළුවන් වුණා. ඒ කතාව කෙටියෙන් කියනවා නම් ස්විට්සර්ලන්තයට මුලින්ම කොකෝවා ගෙනත් තියෙන්නේ අප්‍රිකාවෙන්. ඊට පස්සේ මෙහි හිටපු රජවරු රැජිනියෝ තේ කෝපි වගේ වෙනම පානයක් විදිහට තමයි මේ චොක්ලට් භාවිතා කරලා තියෙන්නේ. ඒ අපිත් ගොඩක් කැමති හොට් චොක්ලට් විදිහට. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට 1819 දී ලුයි කයිය විසින් කයිය චොක්ලට් හදන්න පටන් අරන් තියෙනවා. මේ විදිහට මුලින්ම හදලා තියෙන්නේ ඩාක් චොක්ලට් එකක්. ඊට කාලෙකට පස්සේ නෙස්ලේ සමාගම විසින් මේ චොක්ලට් වලට කිරි එකතු කරලා මිල්ක් චොක්ලට් එකක් හදලා තියෙනවා පොඩි ළමයි වෙනුවෙන්. ඒත් එක්කම මේ කය සමාගමෙන් නොයෙකුත් විදිහේ මිල්ක් චොක්ලට් වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මේ විදිහට කය චොක්ලට්ස් මුළු ස්විට්සර්ලන්තයේ පුරාම ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒත් පසු කාලයකදී සිදු වුණු ආර්ථික අවපාතයක් නිසා කය සමාගම නෙස්ලේ සමාගමත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අදටත් කය චොක්ලට්ස් වෙළඳපොළට එන්නේ නෙස්ලේ සමාගමේ බ්‍රෑන්ඩ් එකක් විදිහට. මේ මැෂින් එකට චොක්ලට් දැම්මට පස්සේ හොඳට මික්ස් වෙලා හදන චොක්ලට් එකේ හැඩයට තීරුවක් වගේ එළියට එනවා. ඊට පස්සේ ඒ චොක්ලට් එක මේ විදිහට කට් වෙනවා. කට් වෙලා එන චොක්ලට් පීසස් වල ලික්විඩ් චොක්ලට් තවරණ එක තමයි ඊළඟට කරන්නේ. ඊට පස්සේ ඒ චොක්ලට් පීසස් ෆ්‍රීසර් එකක් කරහා යවලා ඩ්‍රයි කරනවා. ඊටත් පස්සේ මේ ඔයාලා දකින මැෂින් එකෙන් කරන්නේ ස්ටෑන්ඩඩ් සයිස් එකේ චොක්ලට් වෙන් කරගන්න එක.
ඒ විදිහට වෙන් කරගන්න චොක්ලට් කයිය චොක්ලට් විදිහට පැකට් කරන්නේ මෙතනදී. මරු චොක්ලට් ෆැක්ටරියත් බල්ලිවරයි විනාඩි 45ක් පැයක් විතර යන හරිම ඉන්ට්‍රස්ටිං ටුවර් එකක් ස්විට්සර්ලන්ඩ් වල චොක්ලට් වල ඉතිහාසයේ ඉඳන් හැමදේම කියලා දුන්නා මුලින් ඊට පස්සේ චොක්ලට් හදන විදියත් පෙන්නවා අන්තිමට එතනම හදන චොක්ලට් අපිට හදනව පෙන්වන චොක්ලට් පැකට් කරලා අපිට කන්නත් දුන්නා නේ ඕක තමයි කතාව අද දවසේ මේක තමයි අපි හිතන් හිටිය වැඩේ අන්තිම වැඩේ අර වැවගාවට යන්න හිතන් හිටිය හැබැයි වැව ඉඳිලා ඒකින් වැවගාවට යන්න වෙන්නේ නැහැ අපි එහෙනම් දැන් ආයෙත් වැඩට ඉවර කරලා ගෙදර යනවා එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු බයි